සුබ දවසක් SL Tuty YouTube channel එකට ඔයාලා හැමෝම අදත් සාදරයෙන් පිළිගන්නවා. හොඳයි. හොඳයි එතකොට අද අපි කතා කරන්නේ මෙන්න මේ වගේ ලෑන්ඩින් පේජ් එකක්. හරිද? මේ වගේ ලෑන්ඩින් පේජ් එකක් කොහොමද අපි හදාගන්නේ? හරිද? මොකද්ද මේ ලෑන්ඩින් පේජ් එකක් කියන්නේ කියලා අපි කතා කරනවා. හරිද? කොහොමද මේ ලෑන්ඩින් පේජ් එකක් ෆ්‍රී අපි හදාගන්නේ? මේ ලෑන්ඩින් පේජ් එක කරා අපි කොහොමද මුදල් උපයන්න මේ ලෑන්ඩින් පේජ් එක කොහොමද අපි යූස් කරන්නේ හරිද මේ දේවල් අපි අද මේ වීඩියෝ එකේදී කතා කරනවා මේක වට ගොඩක් වැදගත් වෙයි ඔයා ඔන්ලයින් බිස්නස් කරන කෙනෙක් නම් ඔයාට ට්‍රැෆික් එක හදාගන්න වගේම ඔයාගේ බිස්නස් එක ප්‍රොමෝට් කරන්න ඒ වගේම ඔයාට ෂෙයා කරන්න බැරි සමහර සයිට් වල ලින්ක් මේ හරහා ප්‍රොමෝට් කරගන්නත් ඔයාට ගොඩක් වැදගත් වෙයි මෙන්න මේ ලෑන්ඩින් පේජ් එක ගැන කතා කරන එක එහෙනම් අපි බලමු කොහොමද මේ දේවල් කරන්න කියලා හොඳයි අපි බලමු මුලින්ම පොඩි අයිඩියාවක් ගමු මොකක්ද මේ ලෑන්ඩින් පේජ් එකක් කියලා කියන්නේ කියලා. හරි ලෑන්ඩින් පේජ් එක කියන්නේ මෙන්න මේ වගේ දෙයක් හිතන්න. දැන් Facebook එක හරිද? එතකොට විවිධ වෙබ්සයිට් තියෙනවා. හරිද? YouTube channel තියෙනවා. හරිද? එතකොට මීට අමතරව විවිධ social medias තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ වගේ එන ට්‍රැෆික් එක අපි හරව ගන්නවා අපි හදන ලෑන්ඩින් පේජ් එකට. හරිද? ලෑන්ඩින් පේජ් එකක් කියන්නේ සාමාන්‍යයෙන් වෙබ්සයිට් එකක් හරිද? එහෙම නැත්නම් බ්ලොග් සයිට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කියන්නේ වෙබ් පේජ් එකක් වෙන්න පුළුවන්. හරිද? මේ වගේ යම් ස්ථානයකට හරි යම් සයිට් එකකට හරිද? අපි ට්‍රැෆික් එක හදා ගන්නවා යම් page එකකට අපි traffic එක හදා ගන්නවා. එතකොට මෙන්න මේ page එක තමයි අපි landing page එක කියලා කියන්නේ. එතකොට මේ අපි ගෙන්නන traffic එක අපි landing page එකට ගෙන්න traffic එක අපි focus කරනවා අපිට traffic එක යවන්න ඕන තැනට. හරිද? ඒ තමයි source එක කියලා අපි කියනවා. උදාහරණයක් විදිහට ගත්තොත් හිතන්න ඔයා affiliate marketing කරනවා කියලා හිතමුකෝ. හරිද? එතකොට ඔයාගේ ප්‍රොඩක්ට් එකට අදාළ ලින්ක් එක තියෙනවනේ. හරි. එතකොට affiliate marketing කරන කෙනෙක්ට sales page එකක් තියෙනවා අදාළ company එකෙන් introduce කරලා. එතකොට හිතන්න ඔයා කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔයාට පුළුවන් මේ විවිධ සයිට් වලින් එන traffic එක landing page එක හරහා ඔයාට යවන්න පුළුවන් මෙන්න මේ ඔයාගේ sales page එකට. හරිද? එහෙම නැත්නම් ඔයා මොකක්hari product online sell කරන කෙනෙක් නම් ඔයාට ඔයාගේ ප්‍රොඩක්ට් එකට ඔයාගේ ප්‍රොඩක්ට් එක තියෙන ලින්ක් එකට හරිද? ට්‍රැෆික් එක හදා ගන්න පුළුවන් මෙන්න මේ ලෑන්ඩින් පේජ් එක හරහා මේ social media platforms හරහා ට්‍රැෆික් එක ලෑන්ඩින් පේජ් එකට ගෙනල්ලා ඒ ලෑන්ඩින් පේජ් එකේ ලින්ක් එක දාලා ඒක හරහා යවනවා ට්‍රැෆික් එක ඔයාලගේ ප්‍රොඩක්ට් වලට හරිනේ එතකොට මම හිතනවා දැන් ඔයාලට ක්ලියර් වෙන්නේ නැති මොකක්ද මේ ලෑන්ඩින් පේජ් එකක් කියන්නේ හරිද දැන් ඔයාට දැනගන්න ඕන දේ තමයි මේ ලෑන්ඩින් පේජ් එක හදන්නේ කොහොමද හරිද ලෑන්ඩින් පේජ් එක හදන්න සාමාන්‍යයෙන් අපිට පුළුවන් හරිද වෙබ්සයිට් එකක් හදනවා නම් ඔයාලට තේරෙනවා ඒක ඩොමේන් එක මිලදී ගන්න ඕනේ එහෙම නැත්නම් හොස්ටින් එක මිලදී ගන්න වෙනවා සාමාන්‍යයෙන් මේ වට ඩොමේන් එකකට නම් අවුරුද්දකට ඩොලර් 8ක් විතර යනවා ඒක හොස්ටින් එකකට මාසෙකට ගත්තොත් ඩොලර් 3ක් විතර යනවා ඒක සාමාන්‍යයෙන් කියන්නේ හොස්ටින් සර්විස් ගත්තොත් විවිධ සර්විස් එක තියෙනවා ඒක ඒ සර්විස් වල දෙන ඒගොල්ලෝ දෙන බෑන්ඩ්විඩ්ත් එක අනුව ඊළඟට ස්පේස් එක අනුව මේ වගේ ෆීචර්ස් අනුව හොස්ටින් වල මිල වෙනස් වෙනවා ඒක එහෙම වුණාම සාමාන්‍යයෙන් හොස්ටින් එකක් අපිට අඩුවට ගන්නව නම් ඩොලර් 3කට වගේ මන්ත්ලි පැකේජ් තියෙනවා ඒකට ඒකත් අවුරුද්දකට අපි හදලා ගත්තොත් එතන ඩොලර් 36ක් ඒතර ඩොමේන් එකත් එක්ක සාමාන්‍යයෙන් ටෝටල් ඩොලර් 44ක් විතර වෙනවා හරිද ඒතර හිතන්න ඩොලර් 44ක් කියලා කියන්නේ ආසන්න වශයෙන් අවුරුද්දකට රුපියල් 8000ක් 9000ක් අතර මුදලක් අපිට දෙන්න වෙනවා අපි වෙබ්සයිට් එකක් ඩෙවලොප් කරනවා නම් වෙබ් හොස්ටින් ඇන් ඩොමේන් අරගෙන හරිද එතකොට දැන් ඒ හින්දා අපි කතා කරන්නේ කොහොමද ෆ්‍රී මේ වැඩේ කරගන්න කියලා ෆ්‍රී ලෑන්ඩින් පේජ් එකක් ඒ කියන්නේ වෙබ්සයිට් එකක් නැතුව වෙනත් මෙතඩ් එකක් යූස් කරලා මේ ලෑන්ඩින් පේජ් එක අපිට හදන්න පුළුවන් එතකොට ඒ දේ බලමු කොහොමද කරන්න කියලා හොඳයි අපි මේ වැඩේ කරන්නේ Google Sites හරහා ඔයාට තියෙන්නේ Google Sites කියලා Google එකේ සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ මෙතන යනවා first search result එක මෙන්න මේකට යන්න ඕනේ. එතකොට මෙතනදී ඔයාට ඔයාගේ Gmail එක සහ password එක ගහලා log වෙන්න වෙනවා Google account එකට. ඔයා එහෙම log වුණාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි Google Sites එකේ ඔයාට දැක ගන්න පුළුවන්. හොඳයි. දැන් මේ Google Sites එක හරහා අපිට පුළුවන් මේ වගේ web pages නිර්මාණය කරගන්න. එතකොට මේක අපිට free කරගන්න පුළුවන් වැඩක්. ඉතින් මෙතනදී වෙන්නේ හරිද ඔයාට පුළුවන් එක්ක බ්ලැන්ක් පේජ් එකක් ගන්න පුළුවන් එහෙම නැත්නම් මේකේ ඔල්රෙඩි තියෙන තීම්ස් ටිකක් තියෙනවා හරිද ටෙම්ප්ලේට්ස් ටිකක් තියෙනවා
ඒ ටෙම්ප්ලේට්ස් ටික අරගෙන ටෙම්ප්ලේට් එකක් අරගෙන ඔයාට පුළුවන් ඒක ඩෙවලොප් කරන්න ඒක චේන්ජ් කරගන්න පුළුවන්. එතකොට අපි බලමු කොහොමද ටෙම්ප්ලේට් එකක් යූස් කරලා පොඩ්ඩක් මේක අපිට ඕන විදිහට හදාගන්න කියලා. හොඳයි ඊළඟට දැන් මෙතන තියෙනවා ටෙම්ප්ලේට් ගැලරි. ඔයාට පුළුවන් ටෙම්ප්ලේට් ගැලරි එක ක්ලික් කරන්න. ඒකෙන් පස්සේ ඔයාට පේනවා මේකේ තියෙන විවිධ ටෙම්ප්ලේට්ස් ටික ඔයාට පෙන්වන්න ගන්නවා. එතකොට මෙතනින් ඔයාට පුළුවන් කැමති ටෙම්ප්ලේට් එකක් තෝරන්න. මම තෝරනවා ටෙම්ප්ලේට් එකක් මෙන්න මේ සැලූන් කියන ටෙම්ප්ලේට් එක. දැන් මේ තියෙන්නේ මම තෝරගත්ත ටෙම්ප්ලේට් එක. එතකොට ඔයා තෝරගන්න ටෙම්ප්ලේට් එක මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. දැන් හොඳට අහගන්න. මේ ටෙම්ප්ලේට් එක ඔයාට ඕන විදිහට ඔයාට වෙනස් කරන්න පුළුවන්. දැන් මේකත් ඔයාට පේනවා මේක අර වෙබ් පේජ් එකක් වෙබ්සයිට් එකක් වගේම තමයි. මේක Google ලගෙන් දෙන Google සයිට් එක. එතකොට මේක ඔයාට පේනවා හෝම් බටන් තියෙනවා, සර්විසස් තියෙනවා, මේ දේවල් තියෙනවා. ඒ වගේම මේ තියෙන හෝම් පේජ් එක මේකේ තියෙන මේ හැම එකම ඔයාට එඩිට් කරගන්න පුළුවන්. උදාහරණ විදිහකට මේ දැන් මේ හෝම් එක ක්ලික් කරාම අපි යන්නේ හෝම් පේජ් එකට. එතකොට මේකේ තියෙන මේ නම් ටික හරිද මේව ඔයාට ඕනම් එඩිට් කරගන්න පුළුවන්. හරිද ඊළඟට ඔයාට පුළුවන් මේකේ තියෙන මේ ඉමේජස් මෙන්න මේ ඉමේජස් චේන්ජ් ඉමේජ් දීලා ඔයාට මේකේ තියෙන ඉමේජ් එක චේන්ජ් කරන්නත් පුළුවන්. මේ හැමදේම ඔයාට ක්ලික් කරලා චේන්ජ් කරගන්න පුළුවන්. එතකොට ඔයාට ඕන විදිහට මේ ඔයාගේ පේජ් එක ලෑන්ඩින් පේජ් එක ඔයාට හදාගන්න පුළුවන්. හොඳද ඊළඟට දැන් මේකේ තියෙනනේ මේ හෝම් සර්විස් අබවුට්. එතකොට ඒක ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පේජ් කියන එකේ. මේ පේජ් කියන කොටසෙන් ඔයාලා පේනවා මේ හෝම් සර්විස් මේකේ තියෙන පේජස් ටික බලා ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය නම් මේවා මෙන්න මේවා ඩිලීට් කරන්න පුළුවන්. මේ මෙතන පේජ් එක උඩ ක්ලික් කරලා මෙතන තියෙනවා ඩිලීට්. ඔයාලට අවශ්‍ය අනවශ්‍යයි කියලා හිතන පේජ් ඩිලීට් කරලා ඔයාලට ඕන පේජ් ටික මේකේ තියා ගන්න පුළුවන්. ඊළඟට මෙතන ඉන්සර්ට් කියන එකෙන් ඔයාලට පුළුවන් ටෙක්ස්ට් ඇඩ් කරන්න, අලුතෙන් ටෙක්ස්ට් බොක්ස් ඇඩ් කරන්න පුළුවන්, බටන්ස් ඇඩ් කරන්න පුළුවන්, මේ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්, විවිධ දේවල් ඔයාලට මේකෙන් ඇඩ් කරන්න පුළුවන්. හරිද මෙන්න මේ ඉන්සර්ට් හරහා. එතකොට මේකත් මේ සයිට් එක උඩ තියෙන ඒවා ඔයාලට ඕන විදිහට මෙහෙම ක්ලික් කරලා අයින් කරගන්න, ඩිලීට් කරගන්න, චේන්ජ් කරගන්න, මේ දේවල් කරන්න පුළුවන්. හොඳයි එතකොට මම හිතනවා දැන් ඔයාලට මේ වැඩි අයිඩියා එකක් එන්නේ. එතකොට ඔයාට තියෙන්නේ මේ විදිහට හදලා, හරිද මේ විදිහට ඔයාට ඕන විදිහට වාගේ පේජ් එක හදලා ඊට පස්සේ මේක පබ්ලිෂ් කරන්නයි ඔයාලට තියෙන්නේ. හරිද මේක පබ්ලිෂ් කරන්නයි තියෙන්නේ. හොඳයි එහෙම පබ්ලිෂ් කරාම, හරිද එහෙම පබ්ලිෂ් කරාට පස්සේ ඔයා පබ්ලිෂ් කරපු පේජස් ඔයාලට මෙන්න මේ රීසන්ට් සයිට්ස් හරහා බලා ගන්න පුළුවන් ඔයා මොනවද මේම හදපු සයිට්ස් කියලා. හොඳයි දැන් මම කියන්න යන්නේ මෙන්න මේ මෙතඩ් එක යූස් කරලා. හොඳද දැන් මේ අපි කතා කරපු Google සයිට්ස් අර අපි නිර්මාණය කරන්නේ දැන් පේජ් එකක්, වෙබ් පේජ් එකක්, එහෙම නැත්නම් ලෑන්ඩින් පේජ් එකක්. මේක මේ පේජ් එක යූස් කරලා අපි කොහොමද ට්‍රැෆික් එක හදාගන්නේ? හරිද අපි කොහොමද ප්‍රමෝෂන් පැත්ත කරන්නේ? දැන් මේක මේ ලෑන්ඩින් පේජ් කියන්නේ අමුතු කතාවක් නෙවෙයි. ලෑන්ඩින් පේජ් කියන්නේ වෙබ්සයිට් එකම තමයි. ඒකට අපි ලෑන්ඩින් පේජ් කියලා හඳුන්වන්නේ ඒකට අපි ට්‍රැෆික් එක ගෙන්නන හින්දා. අපි වෙන තැන් වලින් ඒකට ට්‍රැෆික් එක ගෙන්නලා ඒ හරහා අපි තව තැනකට ඒ ට්‍රැෆික් එක යවන හින්දා තමයි මේකට ලෑන්ඩින් පේජ් කියලා කියන්නේ. එහෙම නැතුව මේක අමුතුවෙන් අමුතුම දෙයක් නෙවෙයි. මේක වෙලා සාමාන්‍ය වෙබ් පේජ් එකම තමයි. හොඳයි එතකොට දැන් මම ඔයාලට කියලා දෙන්නම් හොඳ කන්සෙප්ට් එකක් හොඳට අහගන්න. මේදී අපි කතා කරා කලින් අපි කතා කරලා තියෙනවා මේ ඩිජිස්ටෝ 24 ගැන. හරිද එතකොට මේකේ කොහොමද අපි රෙජිස්ටර් වෙන්නේ, මේක ප්‍රොඩක්ට්ස් කොහොමද ප්‍රමෝට් කරන්නේ, මේ ප්‍රොඩක්ට්ස් හරහා අපි මුදල් උපයන්නේ කොහොමද, මේ දේවල් අපි කතා කරලා තියෙනවා. දැන් හොඳම දේ අහගන්න මේකේ වැදගත්ම දේ, මේකේ ගොඩක් දෙනට තියෙන ප්‍රශ්නේ තමයි ඩිජිස්ටෝ 24 වලදී අපිට අපේ ලින්ක්ස්, හරිද අපේ රෙෆරල් ලින්ක්ස් Facebook එකේ ෂෙයා කරන්න දෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. හොඳද ඒකට හේතුව තමයි දැන් Facebook එකෙන් දැන් ඕකම වුණා AdFly වලට. ඔයාලා AdFly යූස් කරලා තියෙනවා නම් AdFly වලටත් ওই ප්‍රශ්න වුණා. AdFly වලදී මුලදී දුන්නා Facebook එකේ ෂෙයා කරන්න, AdFly link පස්සේ ෂෙයා කරන්න දුන්නේ නැහැ. ඒ වගේ තමයි Digistore 24 වල links මුලදී ෂෙයා කරන්න දුන්නා, දැන් FB එකෙන් මේවා restrict කරලා දෙනවා. කියන්නේ FB එක හරහා මේවා ෂෙයා කරන්න පරි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒකට හේතුව වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට දැන් ඔක AdFly එකේ තුනේ ওই විදිහම තමයි. කියන්නේ මිනිස්සු ගොඩක් කට්ටිය මේ link ඕනෝට එපාවට හැම තැනම ෂෙයා කරන්න පටන් ගන්නවා. කිසිම හේතුවක් නැතුව, කිසිම description නෑ නැතුව නිතරම links හැම තැනම KTM link එක විතරක් ෂෙයා කරන්න ගත්තාම මේක crack වෙනවා FB එකට. එතකොට එහෙම වුණාම තමයි ওই ප්‍රශ්නේ එන්නේ. එතකොට ඒකටත් පිළියමක් විදිහට අපිට මේ ලෑන්ඩින් page එක use කරන්න පුළුවන්. හොඳද? එතකොට Digistore 24 ගැන කතා කරන කට්ටියට ඔන්න හොඳ method එකක් මේක. හරිද? ඔයාගේ link share කරන්න බෑ කියලා ඔයා දුක් වෙනවා නම් FB එකේ මෙන්න මේ වැඩේ පටන් ගන්න. හරිද? දැන් මම ඔයාලට පෙන්නන්නම් වැඩක්. එතකොට මේ උදාහරණයක් විදිහට ගත්තොත් හිතන්න මේ තියෙන්නේ Key to Desert මේ book එක.
හරිද? එතකොට මම දැන් ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ කීටෝ ඩෙසර්ට් එකට හරිද? මේකට කොහොමද ලෑන්ඩින් පේජ් එක කරහා මේකේ සේල්ස් පේජ් එකට ට්‍රැෆික් එක ගෙන්නන්නේ කියලා. එතකොට බලන්න දැන් මේ කීටෝ ඩෙසර්ට් එකේ තියෙනවා සේල්ස් පේජ් කියලා. ඔයාගේ සේල්ස් පේජ් එකට ගිහිල්ලා බලන්න. ඒ සේල්ස් පේජ් එකට ගියාම ඔයාට පේනවා මෙන්න ඒගොල්ලන්ගේ සේල්ස් පේජ් එක. ඒ සේල්ස් පේජ් එකේ මෙහෙම ගියාට පස්සේ තමයි මේ 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 බුක් එක ගැන කියවල මිනිස්සෙට මේ බුක් එක මිලදී ගන්න පුළුවන්. හරිද? එතන පල්ලෙහාටම ගියාම පේනවා. පල්ලෙහාටම ගියාම මෙතන බලාගන්න පුළුවන් claim now තියෙනවා. එතකොට මේ පොත ගන්න ඕන කෙනෙක්ට claim now දීලා මේ පොත ගන්න පුළුවන්. මේ පොත ගත්තාම අපිට කමිෂන් එකක් එනවා. අපි ඒවා කලින් කතා කරලා තියෙන්නේ. දැන් අපි කතා කරන්නේ කොහොමද මේ link එක share කරන්න අපි හදාගන්නේ කියලා. හොඳයි. ඔයාට පුළුවන් මෙන්න මේ sales page එක වගේම page එක හදාගන්න දැන් Google site සරහා. හරිද? එතකොට මම මේ Google site එකේ හදපු අර sales page එකට සමානම page එකක් තමයි මේ තියෙන්නේ. මේ Google site එකේ මම හදපු page එකක්. හරිද? එතකොට දැන් ඔයාලට පේනවා මේක සම්පූර්ණයෙන් මම අර page එක විදිහට හදුවේ නෑ. මම පොඩ්ඩක් ඒ page එකෙන් ගත්තා. එතකොට දැන් විශේෂත්වය තමයි ඔයාට පුළුවන් මෙන්න මේ Google site එකට ඔයාගේ referral link එක දාන්න. හොඳද? එතකොට දැන් Google site එකේ link එක අපිට ප්‍රශ්නයක් නැතුව ඕන තැනක share කරන්න පුළුවන්. මොකද අපි share කරන්නේ දැන් Google site එකේ link එක. එතකොට Google site එකේ link එක ප්‍රශ්න නැවට FB pages, FB groups වලට ප්‍රශ්න නැතුව දාන්න පුළුවන්. ඒව accept කරන කොහොමද මේක Google ලගේ site එක ගන්නෙ? එතකොට ඒ site එකට ආවට පස්සේ එතකොට මෙන්න මේ landing page එකට ආවට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ referral link එක මේ page එක හරහා click කරන්න හදන්න. එතකොට එයාලා ඔයාගේ link එක click කරාට පස්සේ එයාලව යවන්න ඔයාට පුළුවන් මෙතන sales page එකට යවන්න හදන්න පුළුවන්. හරිද? එතකොට මම කියන්නේ ඔයාට පුළුවන් හරිද? කෙලින්ම දැන් ඔයාගේ referral link එක share කරන්න බැරි නිසා හරිද? FB වල ඔයාට මේ වැඩේ කරන්න පුළුවන් Google site එකෙන් මේ වැඩේ හදලා ඔයාගේ හදලා referral link එක site එකට දාලා click කරාම දැන් මේවා ඕන එකක් මේ page එකේ තියෙන හරිද? මේ Google sites page එකේ තියෙන ඕන එකක් ඔයාට link එකක් add කරන්න පුළුවන් ඔයාගේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේක තියෙන image එකක්. හරිද? මේ මම image එකක් add කරේ. මේ image එක උඩ click කරලා ඔයාට පුළුවන් මේ image එක උඩ click කරාම ඔයාට පේනවා මෙන්න මෙතන insert link. ඒ insert link එකට ඔයාගේ referral link එක දැම්ම ගමන් හරිද? ඔයාගේ referral link එක දාලා මෙතන apply කරපු ගමන් කෙලින්ම යන්නේ අදාළ customer ඔයාගේ referral link එක හරහා තමයි product එක මිලදී ගන්න යන්නේ. හොඳද? මම හිතනවා දැන් ඔයාට මෙන්න මේ concept එක හොඳට තේරෙන්නේ නැති කියලා. එතකොට ඔයාට ෆයිනලි මේ විදිහට හදලා මේවා පබ්ලිෂ් කරලා ඔයාට පුළුවන් මේ වැඩේ කරන්න. මේක පිළිවෙලට ඔයාට කරන්න පුළුවන්. මේක ගොඩක් ලොකු වටිනා concept එකක්. හරිනේ. එහෙනම් පැහැදිලිව මේක ඔයාට මම හිතනවා දැන් clear වෙන්නේ නැති කියලා. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහාට comment කරන්න පුළුවන්. ඔයාගේ අදහස් ඒ වගේම ඔයාගේ ගැටලු පල්ලෙහාට comment කරන්න. වීඩියෝ එකට කැමෙනා like කරලා share කරන්න මරක තියාගන්න. ඉතින් මම හිතනවා මේක හරියටම ඔයාට තේරෙන්නේ නැති කියලා. එහෙනම් සුබපතන හැමෝටම ජය වෙන්න කියලා. SL Tuty subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ අලුත් දේවල් දැනගන්න. එහෙනම් සුබපතනවා හැම දිනාටම ජය වේවා.